මගේ ආදරණීය අම්මේ තාත්තේ පුතේ දිවේ ෆාරාවෝගේ රජුරුවන්ගේ මාලිගාවේ සුර සැප විඳිමින් දේශපාලන බලය, යුදමය බලය, මුදල්මය බලය සහ සියලු දෙනාගේම පිළිගැනීම රෙස්පෙක්ට් එකක් එක්ක ජීවත් වෙච්ච මොසෙස්ට මාලිගාවෙන් එළියට ඇවිදින් මාලිගාවෙන් එළියට බැහැලා අර කාන්තාරය මැදින් බැටළුවන් බලාගන්න එළුවන් බලාගන්න එඳේරික රස්සාවට යන්නට සිද්ධ වෙනවා. ඉහළම තැන හිටිය මොසෙස් මෙන්න එක්තරාකාරයකින් බිඳුවටම වැටෙනවා. ශුන්්‍යතාවයට පත්වෙනවා. ඊශ්‍රායල් ජන සමාජය තුළ මිසර ජන සමාජය තුළ එඳේරික රස්සාව කියන්නේ ඉතාමත්ම පහත් රස්සාවක්. දැන් මෙන්න ජෙත්‍රෝගේ බැටළු පට්ටිය බලාගෙන කාන්තාරය මැද්දට වෙලා ඉන්න මොසෙස්ගේ ජීවිතේ අමුතු දෙයක් සිද්ධ වෙනවා. මොකද්දේ? දෙවියන් වහන්සේ මොසෙස්ට කාන්තාරයේදී කතා කරනවා. පඳුරක් ඇවිලෙනවා, ගිනි ගන්නවා, නමුත් දැවෙන්නේ නැහැ. මොසෙස් එතනට ලං වෙනකොට ඇහෙනවා ස්වර්ගයෙන් හඬක්, අහසින් හඬක්. මොසෙස්, මොසෙස්. මොසෙස් බය වෙනවා. කවුද මේ කියලා බලනවා. තුන්වෙනි පරිච්ඡේදයේ නික්මයාම පොතේ පළවෙනි වගන්තිය ඉඳන් හයවෙනි වගන්තිය දක්වා කියවන්න. මොසෙස්ට දෙවියන් වහන්සේ දර්ශනය වෙලා මොසෙස්ව දෙවියන් වහන්සේ කැඳවපු ආකාරය ඒ කොටස තුළ ලියවිලා තියෙන ආකාරය අපි දකිනවා. දෙවියන් වහන්සේ මහ පුදුම ආකාරයි. ඇයි මං එහෙම කියන්නේ? දෙවියන් වහන්සේ මොසෙස්ට අත ගහන්නේ මොසෙස් ප්‍රබලයෙක් ලෙස සිටීද විටදී නෙමෙයි. ෆාරාවෝගේ මාලිගාවේ සියලු සුර සැප විඳිමින් දේශපාලන බලය, මුදල්මය බලය, යුදමය බලය සහ පිරිවර පිරිස පිරිවරාගෙන ඉන්නකොට නෙමෙයි දෙවියන් වහන්සේ මොසෙස්ට කතා කළේ. එතනින් බිමට වැටිලා, බිඳුවට වැටිලා, එළුවන් බැටළුවන් බලාගන්න එඳේර කොල්ලෙක්ගේ තත්ත්වයට පත් වුණාමයි දෙවියන් වහන්සේ මොසෙස්ට කතා කළේ. ඉතිහාසයේ පුරාම සිදුවුනේ උකයි. දෙවියන් වහන්සේ අත ගැහුවෙම දුබල මිනිස්සුන්ට, දෙවියන් වහන්සේ අත ගැහුවෙම දුර්වල මිනිස්සුන්ට. පටන් ගන්නෙ ආබ්‍රහම්ගෙන්, ඊට පස්සේ මොසෙස්. බලන්න දිවැසිවරු, ජෙරමියා දිවැසිවරයෙක් කියනවා මම ගොත ගහනවා, මට කතා කරන්න බැහැයි කියලා. රජවරුන් අතර බලන්න දාවිත්, පුංචි කොල්ලා, පවුලේ හිටිය එඬේර කොල්ලා, නව ගිවිසුමට එන්න දේව අම්මා, බොහොම සරල ජීවිතයක් ගත කරපු කෙනෙක්, පේදුරු දීවරෙක්. දෙවියන් වහන්සේ හැම දාක්ම අත ගහලා තියෙන්නේ දුර්වල මිනිස්සුන්ට, දුබල මිනිස්සුන්ට. හැබැයි ඒ දුර්වල මිනිසුන් අත ගහලා ඒ දුබල මිනිසුන්ගේ ජීවිත අත් දෙකට අරගෙන දෙවියන් වහන්සේගේ කාර්ය කිරීම සඳහා උන්වහන්සේ උන්ව ප්‍රබල කරනවා. අපි ඉස්සරහට එක බලන්නට යනවා, දකින්නට යනවා. ඔබ දුබලයි කියා හිතන්නට එපා. ඔබ දුර්වලයෙක්, ඒ නිසා මට මුකුත් දෙවියන් වහන්සේ තුල කරන්න, දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්න බැහැයි කියලා හිතන්න එපා. මට කතා කරන්න බැහැ, ඒ නිසා මම දෙවියන් වහන්සේ ගැන කතා කරන්නේ නැහැ කියලා හිතන්නට එපා. දෙවියන් වහන්සේ තෝරගන්නේ පෞකාර මිනිසුන්ව, දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන දුර්වල මිනිසුන්ව. ඔබ දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන කෙනෙක්, ඔබ පාපය තුල මේ වෙනකොට ඉන්නව ඇති, ඔබ යම් මැබ්බැහිවීමක් තුළ ඉන්නව ඇති, එහෙම නැත්නම් ඔබ ගොත ගහන කෙනෙක් වෙන්නට ඇති, ඔබ ඊතරම් ඉගෙනගෙන නැතුව ඇති. නමුත් මම ඔබට කියනවා, ඔබව දෙවියන් වහන්සේට වටිනවා. ඔබට දෙවියන් වහන්සේ බලය දෙනවා. ඔබව දෙවියන් වහන්සේ කැඳවනවා. දුබල ඔබව මොසෙස්ට අත ගැහුවා වගේ දෙවියන් වහන්සේ දුබල ඔබව ස්පර්ශ කරනවා උන්වහන්සේගේ සේවාව සඳහා. ඔබ ලෑසිද? දුබල ඔබ තුළින් ප්‍රබල දේ වෙනවා දකින්නට. දෙවියන් වහන්සේට මේ ජීවිතය ඉඩ දීලා ඔබ තුළින් උන්වහන්සේගේ රාජ්‍ය ගොඩ නගිනවා දකින්නට ඔබ කැමැතිද? ඉඩ දෙන්න. ඉතුරු හරිය දෙවියන් වහන්සේ ඉෂ්ට සිද්ධ කරાવી. සුදු පියාණනි,
ඔබහන්සේ මගේ දුබල බව දන්නාසේක. නමුත් දුබල මා ඔබහන්සේ ස්පර්ශ කරමින් ඔබහන්සේගේ සේවාම සඳහා කැඳවනසේක. එම නිසා ශුදෝ ස්වාමිනි, ඔය සේවාව සඳහා යොමු වන්නට දුබල මා තුළ ඔබහන්සේගේ ප්‍රබල බව අත්දකින්නට අවසි වරම් දානය කළ මැනව. ආමෙන්. ජේසුස් පිටයි.